අයිබෝන් කියලා පිළිගන්නවා සියලා YouTube channel එකට කඩවාගෙන ඉන්න. ඔන්න අලුත්ම වැඩ පටන් ගත්තා. මේගොල්ලෝ ගැන. මෙයා ඩුමමන් රොට්වයිලර් ක්‍රොස් එක. ගොඩක්ම මං හිතන්නේ ඩුමමන් ලුක් එකක් තියෙන්නේ. නඩු මෙයාගේ තාත්තා රොට්වයිලර් කෙනෙක්. අම්ම ඩුමමන් කෙනෙක්. මම පටන් ගත්ත අලුත්ම වැඩක්. ඉස්සරහට මේගොල්ලෝ ගැන කතා කරමු. ගෝස්ට් වීඩියෝ කරන එකත් මම නවත්තන්නේ. එහෙනම් අපි ඩොකමන්ට්ස් ලා කියන්නේ කවුද කියලා. මේගොල්ලොන්ගේ පාට තියෙනවා. මෙයා බ්ලැක්, ඊට පස්සේ බ්‍රවුන්, වයිට් ටිකුල් තින්නවා. ඊට පස්සේ ඇෂ් කලර්, තව නිල් පාට. ඒක මං දන්නේ නිකන් දුඹුරු පාටට හුරු නිල් පාටක් තියෙන වර්ග ඉන්නවා. ඒගොල්ලොන්ගේ වැඩුණු පිරිමි සතේ කංගල් 27ක් 28ක් විතර උස යනවා. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමි සතෙක්ගේ කිලෝග්‍රෑම් 40ක් 45ක් විතර එනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙයා ගෑනු සතෙක්ගේ උස සාමාන්‍යයෙන් 25ක් 26ක්. ගෑනු සතෙක්ගේ බර පිරිමි තුරට වඩා සාපේක්ෂව අඩුයි. ගෑනු සතෙක්ගේ බර කිලෝග්‍රෑම් 30ක් 35ක් අතර එනවා. මේ බර අභිභවාගිය බර තියෙන සත්තු ඉන්නවා තව. ලංකාවට අමතර විදේශ රටවල අපි දැකලා තිනෝ සාමාන්‍ය ලංකාවට වඩා දේශ ගුණය හැමදේම බලපානවා. මේගොල්ලෝගේ ආයු කාලය ගත්තොත් ආයු කාලය අවුරුදු 10ක් 13ක්. අනිත් බල්ලොන්ට සාපේක්ෂව මේගොල්ලොන්ගේ නිරෝගිමත් සිටින ආයු කාලය වැඩි. පොර සුනක විශේෂයක්. ආරක්ෂක සුනක වර්ගයකට අයත් මේකී සුනකයන් විශේෂයෙන්ම ඉතා දියුණු යුවක් මෙන්ම ස්වාමි භක්තියකින්ද මේ ඩොබර්මන්ස්ලා යුක්ත වෙනවා. ඊට පස්සේ අපි ඩොබ සාමාන්‍යයෙන් අපි කියමු ඩොබර්මන්ස් කෙටියෙම කිව්වොත් හොඳ බොඩිගාඩ් කෙනෙක්. තම සීමාව ආරක්ෂා කිරීම වෙනුවෙන් අදාළ සීමාව පුරාම නිතරම දුවනවා. සීමාවට පිටින් වත් කිසිවෙකුට සමීප වෙන්න නම් ඉඩ තියන්නේ නැහැ. මොන් පිට සියල්ල තර්ජනයක් කියලා හිතලා කටයුතු කරනවා. සාමාන්‍යයෙන් තර්මක ඉඩ තිබෙන භූමියක් වේ නම් ඒ සීමාව තාපය හෝ වැටකින් ආවරණය කර තිබේ නම් ඩොබමන් යනු ඒට ගැළපෙනවා ආරක්ෂකයා. සීමාව වටකර තිබීම වැදගත් වන්නේ මොවුන් තරමක් වේගයෙන් දුවන නිසා. සොයන් තීරණ ගන්න නිසා. නැතොත් ඔයාලගේ නිවසට හෝ පිටුමට අමුත්තෙක් නිතරම පිටතින් ඇතුළු වන විට මොවුන්ගේ ක්‍රියාත්මක වීම අමුත්තන්ට ලොකු අවධානමක් වනු නියත. ඒක ඔයාලට හොඳ අත්දැකීමක් වෙන එකක් නෑ. සිසුරුවේ හැඩය ඉතාම අලංකාරයි. දෘෂ්ටිමත් සෙබලෙක් වැනි තරමක් විශාල පපු පෙදෙස ඉහළට හෙසවුණු කන් දිගු පාදය පාද පපු පෙදෙසේ සිට තරමක් සිහින් ස්වභාවයක් පෙන්වන පසුපස පාද හා උකුලක් දක්නට තිබෙනවා. බොහෝ විට කෙටි වලිගයක් සතු වෙනවා. ඉපදී හදි තුනක් පාසුවෙන් වලිගය කපා කෙටි කිරීම බිජනනය කරන්න හෝ පසු වෛද්‍යවරයෙක් මගින් සිදු කරනවා. එවිට මොවුන්ගේ වර්ධනය හා කොඳුනාරටියේ ශක්තිමත් බව වැඩි වෙන මතයක් ඇති අතර එබැවින් සුනකයාට ඉතාම විශේෂ පෙනුමක් ලැබෙනවා. ඒ වගේම කම්පෙති උල් ඉහළට එසවුණු හැඩයක් ලෙස කැපීම සිදු කරනවා. මෙම ක්‍රියාවලිය පුහුණු වලටත් සුනක ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සිදු කරනවා. කම්පෙති කැපීමෙන් පසුව ඒවා සුදුව තැබීමට ආධාරකයක් තබා ගැටගසනවා. ඇත්තටම මම නම් හිතන්නේ මේ ඒක එච්චරම හොඳ දෙයක්. ඒක ඇත්තර මොනවද කියන්නේ මේ නේද අවුරුදු එකමාරේ කාලේ සම්පූර්ණ වෙන්න කලින් විටමින් කැල්සියම් විශේෂයෙන්ම මාළු දෙන්න ඕනේ. හාල්මැස්ස ගොඩ වෙලාව ගුණුණු වතුරේ ඉවත් වෙන්න තියලා ඊට පස්සේ හාල්මැස්ස ආහාරයට ගන්න දුන්නා නම් නියමයි. මේගොල්ලෝ නිසි පුහුණුවකින් පුහුණු කරාට පස්සේ
ඇත්තටම ඩොබර්මන් කියන්නේ හොඳ බල්ලෙක්. ඇයි? හ්ම්? මොකෝ? එහෙනම් අතට ගිහිල්ලා නැහැ යාළුවනේ. තවත් මේ වගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන එනවා. එතකන් මගේ channel එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එහෙනම් සුබගමන. Who let the dogs out? Who let the dogs out? The fellas start the name calling, and the girls respond to the call. I have a poor one shout out. Who let the dogs out? 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 Subscribe, see you now. YouTube channel.